ඔබ කැමති වෙලාවට ඔබ කැමති මතයට දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. This is Other Verana Late Night. අයිබෝන් ජාතන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරනයේ දේශීය සන්නාමය අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දුතික ගෑෂාන්. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ස්පර්ශ. ජායල ඝාතන සිද්ධියේ සැකකරු පොලිස් ග්‍රහණයෙන් මිදී දඬු ඔයට පැනමියයි. ඝාතන කුමන්ත්‍රණ ගැන පොලිස් කොමිසමේ ලේකම් කිනුත් ප්‍රශ්න කෙරේ. නාමල් නාලක අත්අඩංගුවට ගන්නයි වරකාපොළදී උද්ඝෝෂණයක්. සභාග ආණ්ඩුවට මහින්දගේත් විරෝධය. මේ රට විකුණන කණ්ඩායමක ගෞවෙන්න අපි නම් කිසි විදිහක සූදානම් වෙන්නේ නැහැ. කොළඹ කුණු හෙට සිට ගොඩ ගැසෙන ලකුණු. ඔබ තමුන් ආසර හෙටන දවෙනකොට කුණු කොට ගැහුණොත් මේකට වගක විය යුත්තො මම නෙමේ. පොතු හැරදී වලක වැටි ළමුන් දෙදෙනෙක් මරුට. සිංගිති ඇස්වලින් දකින පාට පාට ලෝකයට අපේ ආදරේ පාටද එක් කරමු. මේ ඉඩ ඔබේ දර පැටියාට. ලෝක ළමා දිනය රස පාට කරන්නට ටියාරා. දෙවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය අද සහ හෙට යන දිනවලදී තවදුරටත් වර්ධනය වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ බස්නාහිර, මධ්‍යම, වයඹ, උතුරු මැද සහ සබරගමු යන පළාත්වල ඇතැම් විට මිලිමීටර 150ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි. දෙවයිනේ ප්‍රදේශ රැස්සකට අද පෙරවරුවේ සිට මේ වන විටත් දැඩි වර්ෂාපතනයක් ඇදහැලමින් පවතින අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක් ජලයෙන් යටව තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ අද රාත්‍රියේ මතුගම අලුත්ගම මාර්ගය ජලයෙන් යටවීම නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බවයි. එමෙන්ම අධික වර්ෂාව හේතුවෙන් අතුරුගිරිය නවගමුව මාර්ගයේ වඳුරම් මුල්ල මන්සන්තියේ පිහිටි ගසක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වුණා. එමෙන්ම මහනුවර, උඩුනුවර, වෙළම්බඩ, ලගමුව, කිරිවවුල ඇතුළු ප්‍රදේශ හරහා ඊයේ පස්වරු 4ට පමණ වර්ෂාවත් සමග හඹාගිය දැඩි සුළඟින් නිවාස 30කට අලාභ හානි සිදු වුණා. එමෙන්ම ගාල්ල ප්‍රදේශයට තවදුරටත් ඇදහැල්ල තද වැසි හේතුවෙන් දේවරින් අද මුහුදු යාමෙන් වැළකී සිටියා. පවතින අධික වර්ෂාව නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියදහවනේදී 5 කිලෝමීටර 60ක වේගයක් පවත්වා ගන්නා ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනවා. දිවයිනට බලපෑ ඇති වැසි තත්ත්වය අද සහ හෙට දිනේදී තවදුරටත් වර්ධනය විය හැකි බවත් මධ්‍යම, ඌව, සබරගමුව, වයඹ සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150ක පමණ ඉතා තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම කළුතර සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මේ අතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කරන්නේ බදුල්ල, පස්සර, හල්දුම්බුල්ල, රත්නපුර යන ප්‍රදේශවල ජනතාව නායාම් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු බවයි. ජයල වැලිගම්පිටිය ප්‍රදේශයේදී පසුගිය තිස්වනදා කාන්තාවක් වෙඩිතබා ඝාතනය කිරීමට අදාළ සැකකරු අද දියගිලී මියගොස් තිබෙනවා. සැකකරු ඊයේ දිනේ රාජාංගනය පහළ මාරගහ ප්‍රදේශයේදී අතරංගුටගෙන පොලිස් ආරක්ෂාව යටතේ රැගෙන එන අතරතුර පොලිසියෙන් මිදී ජයල දලුකම ප්‍රදේශයේ ඇලකට පැනීම හේතුවෙන් මෙම මරණය සිදු ඇති බවයි පොලිසිය පවසන්නේ. The big story. ජායල වැලිගම්පිටිය ප්‍රදේශයේදී පසුගිය 30වනදා කොළඹ සිට ජායල දෙසට ගමන් ගනිමින් තිබූ මෝටර් රථයක් ඉලක්ක කර නඳුනන තුවක්කුකරුවෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් අනපේක්ෂිත ලෙස මාර්ගයේ ගමන් කරමින් තිබූ තවත් මෝටර් රථයක සිටි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා.
අදාළ ඝාතනය සම්බන්ධයෙන් කැලණිය කොට්ටාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින්ට ලද තොරතුරුවලට අනුව අනුරාධපුර නොච්චාගම ප්‍රදේශයේ සැඟව සිටි ඝාතනයට අදාළ ප්‍රධාන සැකකරු වන ඉලන්දාරි දේවගේ සංජීවන හොත් අමුණුගොඩ සංජීවන ඇමති සැකකරු ඊයේ දිනේදී අත්අඩංගුවට ගනු ලැබුවා. අත්අඩංගුවටගත් සැකකරු පොලිස් ආරක්ෂාව යටතේ පෑලියගොඩ පොලිසියට රැගෙන එන අතරතුර අද අලුයම 4ට පමණ සැකකරුට සනීපාරක්ෂක අවශ්‍යතාවක් මතුවීම හේතුවෙන් ජයල ප්‍රදේශයේදී දඩුගම් ඔය පාලම පහළට පොලිසිය විසින් රැගෙන ගොස් තිබෙනවා. ඔහුට වැසිකිළි යාමට තද බල අවශ්‍යතාවයක් තියෙනවා කියලා. ඒ අනුව තමයි පොලිසිය වාහනය නතර කරලා දඬුගම පාලම අසලින් පහළට රැගෙන ගියේ ඔහුට අවශ්‍යතාවය ඉටු කර ගැනීමට ඉඩ දීම සඳහා. ඒ අවස්ථාවේදී අත්මාංචු සහිතව සිටි මේ පුද්ගලයා ඔහුගේ හිසින් පොලිස් නිලධාරියෙකුට පහර දීලා ඔහු එක්වරම පනිනවා ඒ දඬුගම් ඔයට. පොලිසිය වහාම ක්‍රියාත්මක වෙලා ඔහුව ගොඩට ගැනීමට කටයුතු කරනවා. රාගම රෝහලට ඔහු ඇතුළත් කරද්දී මියගොස් ඇති බවට අනාවරණය වෙනවා. 44 හැවිරිදි හිටපු යුද හමුදා විශේෂ බලක සෙබලෙකු වන මෙම සැකකරු ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධ කල්ලි සමාජිකයෙකුද වනවා. දැනට රිමාන්ඩ් භාරයේ සිටින සංවිධානාත්මක අපරාධකරුවෙක් ගණේමුල්ල සංජීව. ඔහුගේ ප්‍රධානම ගෝලයෙක් තමයි මේ අමුණුගොඩ සංජීව මේ කඳාන වෙඩි තැබීමට සම්බන්ධ වුණු ප්‍රධාන සැකකරු. මේ මියගිය සංජීව කියන පුද්ගලයා වැලිවේරියේදී අත්බෝම්බයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන්, ඒ වගේම වැලිවේරියේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන්, ඒ වගේම පෑලියගොඩ තොරණහන්දියේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීම සම්බන්ධයෙන්, ඒ වගේම පෑලියගොඩදී කෝටි 7ක මුදලක් කොල්ල කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආදී වශයෙන් නඩු ගණනාවක් තියෙන පුද්ගලයෙක්. මේ පුද්ගලයා තවත් කීප දෙනෙක් එක්ක එකතු වෙලා තමයි පසුගිය සැප්තැම්බර් 30 වෙනිදා ඒ අහිංසක කාන්තාවට ඇයගේ වයස අවුරුදු 9ක් වූ දැරිය ඉදිරිපිටදී වෙඩි තබා ඝාතනය කළේ මුළු රටක් කම්පාවට පත් වුණු ඒ සිද්ධිය. කෙසේ වෙතත් මේ සැකකරුගේ මිය යාම සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයේ ඉදිරියේදී සිදුවෙන්න නියමිතයි. මේ අතර අදාළ ඝාතනය සිදු කළ අවස්ථාවේ මෝටර රථයේ පැදවූ පුද්ගලයාද පෑලියගොඩ විශේෂ විමර්ශන කොට්ටාසය මගින් අත්අඩංගුවටගෙන ඇති අතර මොහු 27 හැවිරිදි මොහමඩ් රහීම් නොහොත් ප්‍රීති නැමැති මහනුවර ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සැකකරු විසින් ව්‍යාජ හැඳුනුම්පත් භාවිත කරමින් මහනුවර ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබා දෙන ආයතනයකින් අදාළ මෝටර රථය ලබාගෙන ඇති අතර සැකකරු මීගමු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 19 වන දින දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා. ඝාතන සැලැස්මට අදාළ CCTV දර්ශන කිහිපයක්ද පොලිසිය මාධ්‍යයට නිකුත් කරනු ලැබූ අතර වෙඩි තැබීමට ඉලක්ක වූ බවට සැක කෙරෙන පුද්ගලයා පැලිකුඩ පොලිසිය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව කඳාන ප්‍රදේශයේ ආපන ශාලාවකින් ආහාර ලබාගෙන මෝටර රථයෙන් ගමන් කරන ආකාරයේද එහි දක්නට ලැබුණා. එමෙන්ම ඉලක්කයේ වැරදී කාන්තාවකට වෙඩි වැදීමෙන් අනතුරුව සැකකරුවන් පලා යන ආකාරයේද එම දර්ශනවල දක්නට ලැබෙනවා. The big story. ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල මත දරුවන් පීඩාවට පත් නොකරන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද මහනුවර ආදර්ශ විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින්. මහනුවර ආදර්ශ විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරීම අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අනතුරුව වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේද පැවැත්ුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. මං ඊයේ අධ්‍යාපන ඇමතිතුමාට කිව්වා පය ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වුණා කියවුවාම මං කිව්වා අකිල අද මේ රටේ දරුවෝ කී දෙනෙක් ඉස්කෝලේ යල්ලා ගෙදර ගියාම පාසලෙන් එළියට ගියාම අම්මගෙන් කුටි කයිද කියලා. අම්මලා කොච්චර නරක විදිහට දරුවන්ට කතා කරයිද කියලා. මේ රටේ අම්මලට හුඟක් තරහ යන දවසක් තමයි පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙච්ච දවස. විභාගේ පාස් වෙන දරුවන්ගේ අම්මලා සතුටු වෙනා වගේම තාත්තලට ඕක ඉතර ගානක් නැහැ. මොකද අරගෙන දුවන්නේ අම්මනේ. පුංචි සුන්දර ලස්සන මනස විනාශ වෙන්න ඉතාමත් අසභ්‍ය විදියට සමහර අම්මලා කතා කරන දරුවන්ට දවසක් තමයි ඊයේ යදයි සමහරට හෙට දවස් කීපයක් යනකම්. පහේ ශිෂ්‍යත්වේ පාස් වෙන ළමයින්ගෙන් පහුගිය අවුරුදු ගානක් වාර්තා අරගෙන බලපුවාම 112ක් 13ක් තමයි විශ්වවිද්‍යාලෙට ගිහින් තියෙන්නේ එතනින්. අද දිනේ 6යි. ඔබේ පළාත් අධ්‍යාපන ඇමතිතුමා මහ ඇමතිතුමා තව දවස් දෙකකින් පළාත් සභාවේ නිල කාලය අවසන් වෙනවා. මහ ඇමතිතුමා විවේක ගන්නවා කාලයක්. අදින් පළාතට එතුමායේ දීර්ඝව දී ඇති නායකත්වය මා ඉතාමත් අගය කරනවා. ඒ නිසා මම එතුමාට එතුමාගේ සේවය මා ඉතාමත් අගය කරමින් එතුමා ඇතුළු පළාත් සභාවේ ඇමති මණ්ඩලයේ මන්ත්‍රී මණ්ඩලයේ ඒ සෑම කෙනෙකුටම සුභවතමින් ආශිර්වාද කරමින් ඉදිරි අනාගතය සඳහා පළාත් සභාව විසුරුවා හැරීම එක්කම නැවතත් සූදානම් වෙන්න කියන ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට
තෙරුවන් සරණ පතමින් මගේ කතාව අවසන් කරනවා. මේ අතර මල්වතු මහා විහාරයේ ජේෂ්ඨ කාර්ක සංඝ සභික පූජ්‍ය අලුත්ගම ධම්මානන්ද හිමියන්ගේ ස්මෘතියේ හෙට අද පෙරවරුවේ ජනාධිපතිවරයා විසින් අවසන් ගෞරව දක්වනු ලැබුවා. නොවේ රාජ්‍යයේ තෙදින නිල සංචාරක නිරත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට අගමැතිනි අර්නා සෝල්බර්ග් මහත්මිය මුණ ගැසුණා. එහිදී ලෝකයේ නව ප්‍රවණතාවන් හා සැසඳෙන පරිදි ශ්‍රී ලංකාව සහ නොවේ රාජ්‍ය අතර සබඳතා නවමානයකට ගෙනීමේ වැදගත්කම දෙපාර්ශ්වය විසින්ම අවධාරණය කර තිබුණා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ නෝර්වේ අගමැතිනි ආනා සොල්බර්ග් මහත්මිය අතර මෙම හමුව පැවැත්තුනේ ඔස්ලෝ නුවර රාජ්‍ය අමුත්තන්ගේ ශාලාවේදී. ලෝපුරා සාමය, ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා බහුපාර්ශ්වික වශයෙන් දෙරට අතර ඇති ගිවිසුම් හා එකඟතා ආරක්ෂා කරලීමට කැපවිය යුතු බව මෙහිදී දෙපාර්ශ්වයම අවධාරණය කර තිබෙනවා. මෙහිදී නොවේ අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කර තිබුණේ සාකර සම්පත් සුරැකීම හා වර්ධනය කිරීම සඳහා යොදාගත හැකි තාක්ෂණික ක්‍රමවේදයන් හා දැනුම ශ්‍රී ලංකාව සමග බෙදා ගැනීමට සූදානම් බවයි. ආක්ටික් සාකර කලාපය සාමකාමී හා තිරසර සංවර්ධන කලාපයක් බවට පත් කිරීමේ නොවේ අභිලාෂය සඳහා ශ්‍රී ලංකාවේ උපරිම සහාය ලබා දෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සහතික වී තිබෙනවා. ඒ අයුරින්ම ඉන්දියා සාගර කලාපයේ වෙනුවෙන්ද සහාය ලබා දෙන බවයි නොවේ අග්‍රාමාත්‍යවරිය සඳහන් කර තිබුණේ. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නොවේ උත්තරීතර මන්ත්‍රණ සභාවේ සභාපතිනි ටූනේ විල්හෙල්ම්සන් මහත්මියද බුණ ගැසුණා. උත්තරීතර මන්ත්‍රණ සභා පරිශ්‍රයේ පැවති මෙම හමුවේදී එම සභාගර්භයේ ඉතිහාසය හා සම්ප්‍රදායන් පිළිබඳවද ඇය මෙම දූත පිරිසට කරුණු පැහැදිලි කළා. ශ්‍රී ලංකා දේශපාලනයට වැඩි කාන්තා සහභාගීත්වයක් ලබා දීම සඳහා නව නීති රීති පැනවීම පිළිබඳව විල්හෙම්සන් මහත්මිය ශ්‍රී ලංකා රජය වෙත මෙහිදී සිය කෘතඥතාව පළ කර තිබෙනවා. චීනය අනෙකුත් රටවලට බලපෑම් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ණය උගුලක් භාවිත කරමින් සිටින බව අමරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් පවසනවා. එරට හඩ්සන් ආයතනයේ දේශනයකදී ඔහු වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ එම ණය උගුලවලට වඩා විනිවිද භාවයකින් යුත් මූල්‍ය පහසුකම් අනෙකුත් රටවලට ලබා දීමට ඇමරිකාවට හැකි බවයි. චීනය අනිකුත් රටවලට බලපෑම් කිරීම සඳහා රාජ්‍යතාන්ත්‍රික ණය ගුලක් භාවිතා කරමින් සිටිනවා. ආසියානු සහ අප්‍රිකානු රටවල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා චීනය බිලියන ගණනින් ණය ලබා දෙන්නේ යනුවයි. කෙතරම් ණය ලබා දුන්නද චීනය එහි වැඩිවාසය හිමි කරගන්නවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාව ගත් විට වාණිජ වටිනාකම් පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් සහිත වරයක් ඉදිකිරීම සඳහා චීන සමාගම් විශාල ණය මුදලක් ලබා දෙනු ලැබුවා. පසුකාලීනව ශ්‍රී ලංකාවට එම ණය වාරික ගෙවීමට නොහැකි වූ නිසා චීනය ශ්‍රී ලංකා රජයට බල කළා එම වරය චීනයට ලබා දෙන ලෙස. එම වරයත් නුදුරේදීම චීන නාවික හමුදා කඳුරක් බවට පත්වනු නිසයි. කෙසේ නමුත් අපි ජාත්‍යන්තර සංවර්ධනය සහ මූල්‍ය පහසුකම් සැපීමේ වැඩසටහන් වඩාත් විනිවිද භාවයට පත් කර චීනයේ ණය උගුලින් ගැලවීමට අවශ්‍ය විකල්ප වැඩසටහන් හඳුන්වා දෙන්න සූදානම්. ඒ වගේම චීනයේ ඇතැම් රටවල දේශපාලනයටත් බලපෑම් එල්ල කරනවා. චීනයේ උපයමාර්ග ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වන දේශපාලන පක්ෂ හා අපේක්ෂකයින්ටයි ඔවුන් සහාය පළ කරන්නේ. රට විකුණන කණ්ඩායම් සමග රජයක් පිහිටුවීමට තමා කිසි ලෙසක කටයුතු නොකරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. බෙරුවල පැවති උත්සවයකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වූ සෙසු නැන ප්‍රදීප ගුරු උපහාර උළෙල අද බේරුවලදී පැවැත්තුනේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද ආන්දෝලනයක් තියෙනවා සභාග රජයන් ගැන කතා කර සමහරු කියනවා භාරකාර රජයන් මොකද කියලා. කොයි රජ්‍ය පිටියවත් මේ රට විකුණන කණ්ඩායම් එකක් අවුෙන්න අපි නම් කිසි විදිහකට සූදානම් වෙන්නේ. මේ අතර භාරකාර ආණ්ඩුව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකයන් අදත් මෙලෙස අදහස් පළ කළා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ විරුද්ධ පක්ෂය ඉඳගෙන අපි උත්සාහ කරන්නේ අර පෙබරවාරි 11 වෙනිදා මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති කරන්න ඕනේ කියලා ඉල්ලපු පොහොට්ටුවාගේ ඉල්ලීම ඉෂ්ට කරන්නේ මේ යන්නේ. දැන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු කතාබස් කරන විදිහට මට කියන්න පුළුවන් නම් කියන්න නැතුව අදුල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඉන්නෝ. ඒ මන්ත්‍රීතුමා විශ්වාසභංග යෝජනාවේ සිටියේ අගමැතිතුමාට විරුද්ධ ඡන්දය පාවිච්චි කරන්න. අලුත් ආණ්ඩුවක් හැදෙනවා නම් එතුමා ඒ අලුත් ආණ්ඩුවේ අපි පැත්තම හිටගන්න.
අතිගරු ජනාධිපතිතුමාගේ අගමැතිතුමාගේ සුසංයෝගය තුලින් මේ යන ගමන නවත්වන්න සක්කරයටවත් බෑ. ජනාධිපති අපේක්ෂකයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එදා ප්‍රකාශ කරේ කොහොමද? මම මේ තරඟයට ඉදිරිපත් වෙලා බැරි වුණොත් පෙරදුනොත් මම අඩි 10ක් පොළොව යට ඉක්ුවෙයි. ඉතින් එහෙම කණ්ඩායමක් එක්ක ලැජ්ජ නැතුව ජනාධිපතිතුමාට එකතු වෙන්න පුළුවන් කමක් තියෙනවා නම් මම දන්නේ මේ රටේ සදාචාරාත්මකව මොකද්ද කියලා. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු දෙනා එකතු වුණොත් මේ ජනතා අපේක්ෂාව තේරුම් අරගෙන එක්සත් ජාතික පක්ෂයනුත් දෙගොඩ තලා මන්ත්‍රීවරු අපේ පැත්තට එකතු වෙන්න සූදානම්. අදත් මේ සභාක රජයක් කියලා ගේන්න හදන්නේ කුමන්ත්‍රණය. ඒ වෙනමකුත් නෙමෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ඊළඟ ආයවැයේදී වැය ශීර්ෂය වැඩි කරගන්න. එහෙම නැත්නම් තමාංගේ අමාත්‍යංශවලට ලැබෙන මුදල වැඩිකරන අගමැතිවරයාට සහ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමට අයවැය පරජ්ජනවයි කියන තර්ජනයක් කියන කුමන්ත්‍රණයද කියන සැකය පුංචි දරුවටත් අද තේරුම් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා අපි කියනවා ඔය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකවරුන්ටත් කියනවා මේවට තෙල් පුච්චන් කඩේ යන්න එපයි කියන එක. අපිට අවශ්‍ය කරන්නේ අලුත් ආණ්ඩුවක්වත් අලුත් නායකයෙක්වත් නෙමෙයි. අපිට අවශ්‍ය කරන්නේ අලුත් වැඩපිළිවෙලක් සහ අලුත් ක්‍රමයක්. ඒ අලුත් ක්‍රමය වෙනුවෙන් ඕනෑම පදවියක් තානාන්තරයක් බල්ලට දාලා වුණත් ඒ වෙනුවෙන් සටන් කරන්න මේ චතුර සේනාරත්න දෙපාරක් හිතන්නේත් නැහැ. එක සභාග ආණ්ඩුවක් කරලා කෙලව ගත්ත නේද? දැන් මේ UNP එකයි ශ්‍රී ලංකාව එක්ක වෙලා රටම කෙලව දැම්මනේ. ඉතින් දැන් හදන්නේ තවත් කෙලවන්නද? බාරකාර ආණ්ඩුව හදන්න අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන නැහැ. එහෙම එකක් හදන්න වෙන්නේ පාර්ලිමේන්තු විසිරූප විලාක විතරයි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පිටින් දේවල් කිව්වට ඒවෙන් කිසි පළක් නැහැ. කොළඹ නගර සීමාවේ කැලිකසල එක්රැස් කිරීම හෙට සිට නතර කිරීමට සිදුවනු ඇතැයි කොළඹ පුරපතිනී රෝසි සේනානායක මහත්මිය පවසනවා. අද මාධ්‍ය හමුවක් පවත්වමින් පුරපතිනිය සඳහන් කළේ ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් කසල බහර නොගැනීම නිසා මෙවන් තත්ත්වයක් උද්ගතව ඇති බවයි. මවේ එක්රැස් වන කැලිකසල ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් කෙරවල පිටිය කසල අංගණයේ වෙත බැහැර කෙරුණු අතර හිඟමුතලක නොගෙවීම හේතුවෙන් අද සිට ඔවුන් කසල බහර ගැනීම නවතා දමා තිබෙනවා. මේ හේතුවෙන් කොළඹ නගර සීමාවේ කසල රැගත් ලොරි රථ කෙරවල පිටිය කසල අංගණයට පිවිසෙන මාර්ගයේ දෙපස මෙලෙස නවතා තිබුණා. ඒ අනුව කොළඹ නගරේ කැලකසල එක්රැස් වූ හොත් නගරේ පුරා වසංගත රෝග පැතිර යාමේ අවධානමක් මතුවිය හැකි බව කොළඹ පුරපතිනි රෝසි සේනානායක මහත්මිය අද මාධ්‍ය හමුවක් පවත්වමින් අනතුරු ඇඟවීමක් සිදු කළා. රුපියල් 3000ක් එක මෙට්‍රික් ටොන් එකකට අපි ගෙවනවා. මීට අමතරව කියනවා 2017 මැයි මාසෙ ඉඳලා ඔක 5000 කරලා එරියස් එක අපිට ගෙවන්න කියලා. තව මිලියන 207ක් ඉල්ලලා මේක ගෙව්වේ නැත්නම් අද දවසේ අපේ කුණු බැහැර කරන්න බැහැ කියලා. ඉතින් මේවට මේ වගේ අධික මිලක් කරන්න ගියොත් අපිට මේ නගර සභාවක් විසින් ජනතාවට දිය යුතු සේවාවන් වෙන කිසිවක් අපිට කරන්න බැරි වෙනවා. අපේ කුණු ලොරි ටික පෝලිං ගහගෙන ඉන්නවා මේව බැහැර කරන්න බැහැ කියලා. අගමැතිතුමා විදේශගත වෙලා ඉන්න අවස්ථාවකදී මම ඇමතිතුමා විවිධ අවස්ථාවලදී දුරකථනය ගන්න බැලුවා. එතුමාවත් ගන්න බැරුණා. අන්තිමට ජනාධිපතිතුමාව දුරකථනය සම්බන්ධ කරගන්න බැලුවා. අද උදේ පාන්දරත් මම දුරකථනය සම්බන්ධ කරගන්න බැලුවා. බැරුණා. නමුත් මම එතුමාට ලිඛිතව මේ ප්‍රශ්නය යොමු කරලා තියෙනවා. ටික මොහොතකට ඉස්සෙල්ලා ඇමතුමා මට කතා කරා. මොකද එතුමා කිව්වා ඔබතුමියගේ මුදල් අංශයට අපේ අමාත්‍යංශයත් එක්ක සාකච්ඡා කරලා මේක निराකරණය කරගන්න කියලා. මේක මම දකින්නේ ඉඩම් ගොඩ කිරීම සංවර්ධන කිරීමේ සංස්ථාව විසින් මේ කප්පම් ගැනීමක් මේ ජනතාවගෙන්. කොළඹ මහනගර සභාවෙන් කප්පම කිල්ලනවා වගේ දෙයක් මේක. ওই බැහැර කරන ස්ථානවල මැෂින් ටික ඔපරේට් කරේ මැෂිනේ ඔක්කොමත් අපේ. ඒ තිබිලත් අපි 3000 ගානේ ගොඩ කරන ඉඩමට විතරක් ගෙව්වා. 3000 ගානේ අපි ජූලි මාසෙ වෙනකන් අකුරටම අපි ගෙවන්න තියෙන ගාණ ගෙවලා තියෙනවා. ඔබ තමුන් ආසලට හටන්න දැ වෙනකොට කුණු ගොඩ ගැහුනොත් මේකට වගක විය යුත්තෝ මම නෙමෙයි. කොළඹ නගරය සුද්ධ පවිත්‍ර කරලා පිරිසිදුව තබා ගැනීම හේතුවෙන් ඩෙන්ගු වාර්තා ගත කිරීම මේ මාස 6 ඇතුළත 62%කින් අඩු වෙලා තියෙනවා. මේ ආයතනයේ විසින් අපිට දාන මේ තහංචි නිසා නැවත වාරයක් කුණු කසල පාරවල් වල ගොඩ ගැහෙන්න පටන් ගත්තොත් විශාල වසංගත තත්වයකට පමණක් නෙමෙයි පිරිසිදුකම සහ සෞඛ්‍ය සම්බන්ධ විශාල බැරෑරුම් ප්‍රශ්නයකට ජනතාව මුහුණ දෙනවා. ඊයේ හවස තුනා මාට කියන අද අපේ කුණු ගන්න හැ කියලා. අගමැතිතුමා විදේශගත වෙලා ඉන්නවා. ඉරිදැසෙන් සුරාදමකුත් කරගන්න බෑ. මට
තනි තීරණයක් ගන්න බෑ රුපියල් මිලියන 207ක් නගර සභාවෙන් ගෙවන්න කියලා. මේවා අසාධාරණ, මේවා සාධාරණ දේවල් නෙමෙයි. ජනාධිපතිතුමාට බගෑපත්තු ඉල්ලා සිටිනවා මේකට මැදිහත් වෙලා පිළිතුරක් ලබා දෙන්න. ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් DM සමන් දිසානායක මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. ඊයේ පැය 3කට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා සම්බන්ධයෙන් පොලිස් කොමිසම සිදු කරන විමර්ශනය පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් ප්‍රශ්න කර තිබුණා. දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ඉකුත් සැප්තැම්බර් 27 වනදා තවත් දුරකථන සංවාද කිහිපයක් ඉදිරිපත් කළ අතර නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරියෙකු සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක්ද එහි අන්තර්ගතව තිබුණා. ඒ කියන්නේ අපි ගැහුවේ මොකක්ද දන්නවද? හොරාගේ අම්මාගෙන් පේන අහන පොලිස් කොමිසමේ ලොක්කා කියලා ගැහුවා. ඊට පස්සේ ගැහුවා නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ ආභාසයලත් එම විද්‍යාලයේ එම හිතවතුකු වෙන පොලිස් කොමිසමේ මෙවැනි පසුබිමක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලේකම් DM සමන් දිසානායක මහතාගෙන් ඊයේ පැය 3ක කාලයක් ප්‍රකාශ සටහන් කරගෙන තිබුණා. නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා සමග කිසිදු පෞද්ගලික අමනාපයක් නොතිබූ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා මෙහිදී සඳහන් කර තිබූ බව වාර්තා වනවා. නාලකද සිල්වා මහතාගේ උපාධිය සහ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුණා. ඊට අදාළව නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා විදේශීය විශ්වවිද්‍යාලයකින් ලබාගෙන ඇති උපාධිය පිළිබඳ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව හරහා ඉල්ලා ඇති බවද දිසානායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුවත් කර තිබෙනවා. මෙම තත්ත්වය තුළ නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා පොලිස් කොමිසමේ ලේකම් සමන් දිසානායක සමග විරසකයකින් පසු වූ බවයි වාර්තා වන්නේ. මේ අතර වරකප්පොලදී හිටපු ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ නමල් කුමාර ඇතුළු පිරිස වහා නීතිය හමුවට ගෙන එන ලෙස බල කරමින් වරකප්පොල නගරයේදී අද විරෝධතාවක් පැවැත්තුණා. සංවිධාන කර තිබුණේ සබරගමු පළාත නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රීවරුන් සමග වරකප්පොල ප්‍රදේශයේ ජනතාව එක්වයි. අනතුරුව පිරිස වරකප්පොල පොලිසියට සංදේශයක් දෙභාර දෙනු ලැබුවා. ඒ තියෙන පන්සල්ට ආරාධනා කරේ මහින්දනාත්තුමාට ඒ යන මාවත පාර යන්න පුළුවන් නායකව ආරජන්න පුළුවන් ආරක්ෂාව තියෙන තැනක් නෙවෙයි. ඒ නිසා ඒ ස්ථානයේදී යම් සිද්ධියක් වුණා නම් මහා බරපතල අර්බුදයක් අරතොල නිර්මාණය වෙනවා. නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරලා ඒ කරුණු හෙළි කරන්න කියන කාරණාව කියන්නයි පොලිසියට අපි නිවිලා බාර දුන්නේ. තෙබූන් නගරයේදී ගිනි අවියක් අතතිව පොලිස් සැරයන්වරයෙකු නොසන්සුන්කාරී ලෙස හැසිරීමේ සිද්ධිය සහ ඊට බලපෑ පසුබිම පිළිබඳ ඉදිරි විමර්ශන කටයුතු පොලිස් විශේෂ විමර්ශන ඒකකයට බහර දී තිබෙනවා. ඒ නීතිය හාසාමේ පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම්වණ්ඩාර මහතා විසින් පොලිස්පතිවරයා වෙත ලබා දුන් උපදෙස් මතයි. තෙබූන් පොලිස් ස්ථානයේ සැරෙන් සනත් ගුණවර්ධන මහතා මෙලෙස ගිනි අවියක් අතතිව නොසන්සුන්කාරීව හැසිරී තිබුණේ තමන් විසින් පොලිස් භාරයට ගත් වැලි ලොරියක් තෙබූන් පොලිස් ස්ථානාධිපතිවරයා විසින් මුදා හැරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් කරපු වැටලීම පිළිබඳවත් තිබුණ බව පවසන ඒ වැලි බලපත්‍රය පිළිබඳවත් විමර්ශනය කරන්න නියමිතයි. මේ අතර අදාළ වැලි ප්‍රවාහනය කළ ලොරි රථයේ හිමිකරු සහ ඔහුගේ භාර්යාව වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය අද මාධ්‍ය වෙත අදහස් පළ කළා. එහිදී ආපු සාජන් මහත්තයා ප්‍රකාශ කරේ 29 වන දින මෙම බලපත්‍රයේ සඳහන් වී නැති බවයි. නමුත් මම සඳහන් කරා මුත් 28 වන දින පස්සරු 6 සිට පසුදින පෙරවරු 6 දක්වා මේ බලපත්‍රය පැය 12ක වළංගු කාලයක් තියෙනවා. එහෙම කීප වතාවක්ම ප්‍රකාශ කරත් මම සාජන් මහත්තයා එම ප්‍රකාශය පිළිගත්තේ නැහැ. රෑ 12න් පස්සේ අද 29 වළංගු නැහැ කියලා ලොරිය පොලිසියට අරන් ගියා. ඔයස මහත්තයා මට ප්‍රකාශ කරා එහෙමනම් 29 උදේ 6 වෙනකම් වළංගුයි කියලා ලිඛිත තහවුරුවක්
කරලා දෙන්න කියලා. ඒ නිසා මම සඳා භූවිද්‍යා පතල් ගැනීම කාර්යාංශයට ගොස් 29 දේ 6 වෙනකම් බලපත්‍රය වළංගු බව විශේෂ ලියුමක් වයිසි මහත්තයාට ගෙනත් ලබා දුන්නා. දෙවනිදා උදේ මම මතුගම SP කාර්යාලයට ගිහින් පැමිණිල්ලක් කරා බලපත්‍ර තියෙන ලෝරිය තියාගෙන ඉන්නවා කියලා. ඒ අනුව SP මහත්තයා බලපත්‍රය පරීක්ෂා කරලා මට වයිසි මහත්තයාට කෝල් එකක් දුන්නා මේ ලෝරිය නිදහස් කරන්න කියලා. මේ අතර නීති හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. සමෘද්ධි නිලධාරියෙක් DA වික්‍රම පෙරේරා ගුණවර්ධන කියලා. ඔහුට අයත් ලොරියක් මේක. ඔහුට සමෘද්ධි නිලධාරීකම කරන ගමන් ඔහුට වැලි තොටුපළවල් 6ක් තියෙනවා ඔහුගේ හිතවතුන්ගේ පවුලයාගේ නමින්. එකක් තමයි සමෘද්ධි නිලධාරියෙක් විදිහට මේ වගේ වැලි තොටුපළවල් කරන්න කියන එක පුළුවන්ද කියන ගණත් සොයලා බලන්න. එතන අපිට යම් සැකයක් තියෙනවා. බලපත්‍රයක් තියෙනවා කියලා හෙළි වෙලා තිබුණත් බලපත්‍ර කොන්දේසියක් කඩවීමක් වෙලා තියෙනවාද ඒ හරහාද මේ නිලධාරියා මොහුව අත්අඩංගුවට ගන්න කියන එක. මොකද අපිත් දන්නවා යම් යම් නිලධාරීන් මේ වැලි ජාවාරම් කාර්යයෙන් එක්ක සම්බන්ධතාව තියෙනවා. මේක නොරහසක් නෙමෙයි. ඒ වගේම අපිට ආරංචි වුණා මේ නිලධාරියා පසුව මේ පොලිස් උසස් නිලධාරීන්ගේ උපදෙස් මත ලොරිය නිදහස් කරාට පස්සේ මේ නිලධාරියාට යම් විදියට බැනලා අපහාස කරලා තියෙනවා කියන කාරණේ. තවත් පොත් කිහිපයක් කෙටියෙන් දැන්. කුරුණෑකල පොතුහැර කටුපිටියවත්ත ප්‍රදේශයේ පොල්වත්තක තිබූ අනාරක්ෂිත වතුර වලකට වැටි සිව් හැවිරිදි සහ 13 හැවිරිදි වියේ පසුව දරුවන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. ඊයේ පසුරු 6ට පමණ තමන් පොල්වත්තේ ඇවිදිමින් සිටියේදී ඒ පිටුපසින් පැමිණි දරුවන් වත්තේ තිබූ අනාරක්ෂිත වතුර වලකට ඇදවැටුණු බවයි පියා පවසන්නේ. කුචිවිලි පොලිසිය ඉදිරිපිට ඇති අක්කර 8ක පමණ පුරාවිද්‍යා භූමි ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථ යොදා සීසාමින් සිටි පුද්ගලයන් කිහිප දෙනෙකු අද පොලිස් අත්අඩංගුවටගෙන තිබෙනවා. කෙසේ වෙතත් අපකල විමසීමකදී කුචිවිලි පොලිසිය ප්‍රකාශ කළේ එම ස්ථානයේ මෙලෙස සීසාමේ කටයුතුවල නිරත වූ පුද්ගලයන් අද පස්වරෝවන විට නිදහස් කිරීමට කටයුතු කළ බවයි. මාතර සිට වෙලියත්ත දක්වා වූ නව දුම්රිය මාර්ගයේ නිරීක්ෂණ චාරිකාවක අද ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා නිරත වුණා. තිස් හතරවන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී ඊයේ පැවැතුණා. මෙවර ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් වාර්තා 45ක් පිහිටුවීමට සමත් වීම කැපී පෙනෙන කරුණක් වුණා. දින පහක් පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 40,000ක පමණ සහභාගීත්වයෙන් පැවති සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය පැවැතුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙවර තියෙන විශේෂත්වය තමයි වෙන කවරදාකටවත් නැතුව වාර්තා 45ක් පමණ මෙවර මේ ක්‍රීඩා උළෙලේදී එළිදක්වන්න පුළුවන්කම ලැබුණා. අද සමස්ත ලංකා මට්ටමට ඇවිල්ලා මොවුන් තමයි අනාගතයේ ආසියානු තරගවලට ඔලිම්පික් ක්‍රීඩා තරගවලට පවා යොමු වෙන්නේ මේ අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්. ක්‍රීඩා පාසල්වල ඉගෙන ගන්න ශිෂ්‍යයන්ට රුපියල් 2500යි ඊට පෙර ගෙව්වේ. අපි රුපියල් 5000 දක්වා වැඩි කරා. දැන් ක්‍රීඩා පුහුණු කරුවන් 3850 අපි ගන්න සමස්ත ලංකා මට්ටමින් 1-2-3 තරග ජයග්‍රහණ කරපු අයත් පළාත් මට්ටමින් 1-2 තරග ජයග්‍රහණ කරපු අයත් අපි දැන් තෝරගෙන තියෙනවා නබුව කාලෙකින් අපි ඒ ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. 34 වෙනි සමස්ත ලංකා මලල ක්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාවය බස්නාහිර පළාත හිමි කර ගන්නා විට අනුශූරතාව හිමි කරගත්තේ මධ්‍යම පළාත් කණ්ඩායමයි. මේ අතර බාලක ජ්‍යෙෂ්ඨාංශයේ ශූරතාව බම්බලපිටියේ ශාන්ත පීතර විද්‍යාලය හිමි කරගත් අතර බාලිකා ජ්‍යෙෂ්ඨ අංශයේ ශූරතාව වළල ඒ රත්නායක මධ්‍ය මහා විද්‍යාලය හිමි කරගත්තා. එසමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. Other Derna 24/7.